लंकावासी लोकवासी मागे कल्याण मित्र सत्पुरुष सैम दिनाटम तिरुवन सरण वेवा कियला पलमुयम प्रार्थना करनवा विशेषम अद दवसे ही मे आकार उभव अमतान्नट नतिनां अपे धर्मानुकूल मे वश्यें अववाद सिहिपात् करान्नट बलापुरोत्तु उने विविध पार्श्वयान् सह विविध अपे बौद्ध कल्याण मित्र सत्पुरुष उदविय माहट सिहिपात् करान्नट यदुनु ए करुणु कारणा किहिपयक् सलकिल्लट अरगेनयि यम किसी अवस्थावकदी अपे रटट विपता खरदरयक वदुरक सिदुवेन हेम मोहतकदीम स्वामीन वहांसेला हटियट ममत् मागे कल्याण मित्र सत्पुरुष पिन्नतुन समदेनाम इसैम दया पिलिबंदव बहुम करुणावें युतुव मैत्रियें युतुव अनुकंपावें युतव ए दिस बालनवा सितनवा कल्पना करनवा इतिं एकारनाव सलकिल्लट गात बीट विशेषयेन्म मामे मोहतेदी बलापुरोत्तु वेनवा मुकद मे अपे कारणावन अहला विशाल पिरिसा एहि तीन सत्यतावय एहि तिबेन्नावु प्रायोगिक मे पैत्त गन हितला तम जीवित सकस करगत आकार्य पिलिबंदव पहदिलिवम दान्नवा इति मे विलावेदी विशेष्यम सिहिपात् करान्नट तिबिन कारण अतरिन पलमुयेन्म कैमति मताक् करान्नट अपे मे जनी जनताव विशेष्यम कर्म कम्म नियामा किन कर्म नियाम धर्म एकतु करगान्ना वु प्रमाणिद वैडि वैडिय उग्र वेला तियेन्ने मे पिलिबंदव अतीते हिटपु यतिवरयानन वहांसेला इवगेम धर्मय प्रगुण करपु उदविय मे तुंकाल्हि दक्ना नुवनकिन कटयुतु कल उदविय ए सैम केनेकु वगेम अनागते मेहेम उनोत मे विदिर गियोत मे महानि करपैति अतिवेन भाव सिहिपात् कला तीनिसा ए पवितु अदहस वलट यमु वेला ए वगेम पवकार वैड करन निसा विशाल मे वस्से महा खेद जनक तात्वयन् अपे रट तुल सा लोके पुराद उग्र वेला तियेन्ने तीन यात्रिन बलुहाम अतीते पवा मिनिस्सु दुस्सील उनाहम पवट बर उनाहम असीलाचार उनाहम ए रटवल वलट ए पलात वलट विविध खरदर विपात उवदुरु सिद्ध उना इतिं विशेषम मे मैत काल्य पेलुवन पास्से ए वगे उवदुरु विपात खरदर गन्नाव अपे रट ऐतुलु आस्यातिक रटवाल्वलट ऐति वुना एहि तामत्म आसन्न तम सिद्धामय तम मे कोरोना वैरस नमति मे वसंगतय लोपुरा पैतिरीम मे वैरस केन वसंगते मे विद्यात्मक नाम गणना मेवट एक्कासु वेलाद तियेनवा हैबै स्वभाव दहम एक्कला
ඇතිවිලාතියෙන ක්‍රියාවලියක් මේ මේ සියලුම ලෝකයේ සිට මිනිස්සු මිනිසාගේ ජීවන පද්ධතිය වෙන මේ අවුව වැස්ස සුළඟ මේ ජීවන පද්ධතිය ජීවත් කරවන ක්‍රියාවලිය මේ ඔක්කොම අර දූෂණය කළ ඉවරයි පුදුමාකාර විදිහට පාරිසරික දූෂණයක් හැමංශයකින්ම අද සිද්ධ වෙලා ඉවරයි ඒ යථා තත්ත්වෙට ගේනවා කියන්නේ ඒ ගේන අපිට ඒ වගේ තත්ත්වෙට ගේනවයි කියන හිතන්නවත් බැරි මට්ටමට අද උග්‍ර වෙලා තියෙන්නේ. කියන්නේ මිනිස්සු හැම කෙනාම අද මේ ලෝභ, ද්වේෂ, මෝහ වලට බර වෙලා. ඉතින් ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මේ අකුසල් මූලධර්ම මිනිසුන්ගේ సంతානේ දියුණු වුණාම තමයි ලෝකේ ත්‍රස්තවාදී ඇති වෙන්නේ යුද ගැටුම් ඇති වෙන්නේ ආරවුල් ඇතිවන්නේ රටවල් ආක්‍රමණය කරන්නේ මේවා උග්‍ර වුණාම වැඩි වුණාම ඒ පමණක් නෙවෙයි පාරිසරික මේ වස්සේ විශාල හානිය ඇති කරලා තියෙන්නේ අද ලෝකයාම ඉතින් ඒ නිසා අපිට හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්න වතුර ටිකක් බොන්න නැහැ ආහාරය අපිට ගන්න නැහැ සෑම දෙයක් බොන්නේ වස වස විස ශරීරයට අහිතකර ඊළඟට අපි කන්නේ වස විස අඳින්න පළ අඳින පළ දින්නේ මේ ඔක්කොම වස විස ශරීරයට අහිතකර දේවල් සමේ ශරීරයට අහිතකර බොහෝ දෑ ගන්නා නිසා මිනිසුන්ගේ පැත්තකින් ආයු ප්‍රමාණය පිරිහිලා රෝගාබාධ ගණනාව හටගෙන විවිධ නම් වලින් සා සෑම අංශයක්ම අද විනාශයට පත් කළ ඉවරයි මිනිස්සු මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල් මූල ධර්ම තාමත්මිකමනින් වැඩි දියුණු කරගෙන තියෙන නිසා මේ වෙතින් අඩු කරගන්නවා කියන තැනට කිසිම කෙනෙක් අදපත් වෙලා නැහැ ඒ නිසා මේ ලෝකියටම අද ලෝකෙ කිසිම කෙනෙක් දැන් අද තාමත්ම කනගාටුදායක අපි දන්න මුල් කාලීන මේ වස්සේ මේ කොරෝනා රෝගය තාමත් භයානක විදිහට ඇමරිකාවට බලපෑවා. ඒ වගේම ඉතාලියට ආදි වශයෙන් මේ තාමත්ම දියුණු යයි කතා කරන්නා වූ සියලුම රටවල් වලට ඇති වුණා. ශාල වශයෙන් කේද ජනක තත්ත්වයක්. පාලනය කරන්න බැරි වුණා. ශාල මිනිස් ජනගහණය අහිමි වුණා. මිනිස්සුන්ට උන් හිතෙන් අහිමි වුණා. පවුල් පිටින් මිය ගියා. ඒ තත්ත්වය අපි දැක්කා මාධ්‍ය වලින් දැක්කා පුවත්පත් මගින් දැක්කා සහ අපේ ඒ රටවල් වල සිටින සියලුම සත්පුරුෂය අපිට ඒවා හෙළිදරව් කළා. ඉතින් ඊට පස්සේ මේ මෑත කාලේ අපි ඉන්දියාව තාමත්ම අපේ ලංකාවට තාමත්ම වැදගත්ම රටක් වන ඉන්දියාව දඹදිව් තලය. ඉතින් බුදුන් උපන් රට බුදුන් උපන් රටට අද වෙලා තියෙන කේද ජනකයේ තාමත්ම කනගාටු දායකයි. ඒ බුදුන් උපන් රට අපි ශේෂ අවස්ථාවලදී අපි තාමත්ම ඒවයි ළඟින් ආශ්‍රය කරලා තිබෙනවා. ඒ රටේ සිටින ජනී ජනතාව ආශ්‍රය කරලා තිබෙනවා. නේපාලය ඒ වගේම ඒ දඹදිව් තලයේ බොහෝ ප්‍රාන්තවල බුදු පියාණන් වහන්සේ සාරා වැඩම කරපු පළාත්වල අපි වැඩම කරමින් ජනේ ජනතාව මුණ ගැහිලා තියෙනවා. ඉතින් බැලුවම් පස්සේ ඒක බුදුන් උපන් රටද කියලා වෙලාවකට හිතෙනවා. ඒ තරමට මිත්‍යා දෘෂ්ටිකෝ වැඩි. බුදු පියාණන් වහන්සේගේ සී සද්ධර්මය අකාමකා දාව විනාශ කරලා අභාවයටම පත් කරන්න පුළුවන් මිනිස් ජනතාවස්සින් රටක් බවට දඹදිව් තලය පත් වෙලා ඉවරයි. අපි දන්නවා ඒක අතීතයේ නම් අනගාරික ධර්මපාලතුමාගේ තාමත්ම කැපවීමත් තුළ ඒක නිදහස් කරගන්නට විශාල කැපවීම එතුමා කළා. ඉන් පස්සේ ඒව රැකවරණය ආරක්ෂාව ඒ තථාගත දහම ඒ රට පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේද සහ ඒ මිනිස් මනසට ලබා දීමේ ක්‍රම ඒ රට තුල අද වෙනකොට නැහැ. බොහොම සීමිත සංඛ්‍යාව පමණයි සිටින්නේ. හැම තැනකම තියෙන්නේ ඇදහිලි ක්‍රම ටික යාඥා යදිනව පුදනව පමණයි මේ හිත හදන මනස හදන ආධ්‍යාත්ම හදන වැඩපිළිවෙල ඒ රටේ නැහැ ඒ නැති වුණු තැන
සිරු මිනිස්සු අබ්බැහි වුණා මොකටද? ලෝභයටයි, ද්වේෂයටයි, මෝහයටයි අකුසල් මූල ධර්මට වැඩි දියුණු කරගන්න. රුධිල්ලියට අද වෙලා තියෙන තත්ත්වය පේනවා අපි. ඒ නිසා ශේෂයෙන්ම මේ කියන්න ඌ බුදුහාමුදුරන් සැබෑ සත්‍ය දහම මනසේ දියුණු කරගන්න නැතිව අකුසල් මූල ධර්ම පස්සේ හඹාගෙන ගියපු ඒ ජනතාවට අද සිද්ධ වෙලා තියෙන ඛේද වාචකය අනගාටුදායක තත්වය අපිට පේනවා. ඇස්කන අපිට පෙන්න අපි එහි අතීතයේ සහ දැනට පවතින තත්වයන් දිහා බැලුවන් පස්සේ අපි ඒක සුභවාදීව දකින්නේ නැහැ. නමුත් ඒ තුලින් මේ අපේ ලංකාවේ සිංහල කියන සිංහල ගත්තාම මේ ජාතිය ලාංකික ජාතිය දැනගත යුතුයි. මේ ලෝකයේ පහළ වෙච්ච ඉතාමත්ම වැදගත්ම නායකයෙක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් සිටිනවා. ඒ තමයි භවත් ගෞතම බුදුහාමුදුරුව. බුදුහාමුදුරන්ගේ පස්සේ හිටපු නියෝජිතව තමයි අනි සියලුම අය. බුදුහාමුදුරන්ගේ පස්සේ බුදුහාමුදුරන්ගේ මාර්ගය අනුගමනය කරපු අය. නබිනායකතුමා කියයි, ජේසුස් වහන්සේ කියයි, අල්ලා දෙවියෝ කියයි, එක එක නම් වලින් ඔයද ආගමික කෝණ වලින් අල්ලාගෙන ඉන්න හැම කෙනෙක්ම දැනගත යුතුයි. එදා ඒ පිරිස් බුදුහාමුදුරන්ගේ දහම් වැළඳ ගනිපු අය. මේ ආගමික දෘෂ්ටි කෝණය ඔළුවේ දාගත්තේ උදවි ආගම් හදාගත්තා. ආගම් හදාගෙන ආගමික ප්‍රශ්න ගැටලු අන්තවාදය අන්තගාමීත්වය රට පුරා පැතිරෙව්වා. ඒකයි අද වෙලා තියෙන්නේ. මේ මිනිස් ලේ ගත්තහම හැම කෙනෙක්ම මේ මිනිස් රූපකාය නිර්මාණය වෙන මිනිස්සත්වය මේ බාහිර ලෝකය අල්ලගෙන ඒ තුල ආගමික දෘෂ්ටි කෝණ හැමතැන පතුරවලා ඉවරයි. මිත්‍යා දෘෂ්ටික. ඒ මිත්‍යා දෘෂ්ටිකයන්ට අවසානයේ උරුම වෙන ධර්මතාවය තමයි මේ අපේ ඇස්කන අපිට පේන්නේ. ගහගන්නවා, මරා ගන්නවා, යුද කෝලාහල හැමතැනකම. ඒ වගේම තමයි ඒවා ඒ මිනිස් ක්‍රියාකාරකම් අනුව සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය සහ මේ ස්වභාව දහමට පිටුපාල වැඩ කරන නිසා සබා දහම තුලින් උරුම කර දෙනු ලබන භයානක විපත් වලින් කිසිම කෙනෙකුට කිසිම ජාගතිකට බේරෙන්න බෑ, නිදහස් වෙන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ මේක මතක් කරලා තියෙන මේ සබාව දහම එක සෙල්ලම් කරන්න එපා කියලා. සබාව දහම ඔබට මහා ආශිර්වාදයක්. ගහ කුල සතා සිව්පාවා වව්ව වැස්ස සුළඟ මේවා අපිට මහා ආශිර්වාදයක්. ඒ අපිට මහා ආශිරි ගෙන දෙන දේවල් තමයි මේ අපි විනාශ කරන්නේ. දැන් අපේ මේ අදිතණ්හාව නිසා ශාල්මේ වශයෙන් පරිසරයට කරන හානිය, ඒ වගේම මේ අදි තණ්හාව නිසා මේ රටේ පවතින මේ ඇති කරගන්නා වූ තාක්ෂණික මහා යුද්ධය තාමත් බරපතලයි. මේ තාක්ෂණික මහා යුද්ධය අපේ රට තුල වැඩි වැඩියෙන් සිද්ධ කරනවා. ආසියාතික රටවල් වල සිද්ධ කළ ඉවරයි. එයාලට ඒවයි විපාක දැන් විඳවනවා. ඉතින් ලංකාවත් දැන් පටන් අරගෙන තියෙන මේ රටේ හැම තැනක වගේ පරිසරය විනාශ කරලා මේ අධිවේගී මාර්ගයෙන් හදනවා. අනිත් පැත්තෙන් ගුවන් තොටුපළවල් හදනවා. ඒ වගේම මේ පරිසරයට අහිතකර හැම දෙයක් මේ රට තුල මේ පුංචි දූපත තුල නිර්මාණය කළ ඉවරයි. මේ යුගයෙන් යුගයේ පහළ වෙන මේ නායකයෝ යැයි කියා ගන්නා උදවිය මේ රට පාලනය කර අපි මේ කාලේ කියන අපි ජනාධිපති අගමැති ආදී නම් වලින් අපි භාවිතා කරනවා. සරලා රාජ නාමාවලිය ගත්තහම මේ රාජ නාමාවලිය රට පාලනය කරපු අය වගේ නෙවෙයි. අද ඉන්න අය තාමත්ම අද ඉන්න අය එක් පැත්තකින් බැලුවහම පස්සේ ආත්මාර්ථකාමී, තවත් පැත්තකින් බැලුවම පස්සේ දුරදිග බලන්නේ නැහැ. තාමත්ම මේ ළඟ බලල වැඩ කරන පිරිසක් තමයි මේ නායකයෝ යයි කියා ගන්නා උදවිය මේ රට අද පාලනය කරන්නේ. මේ රටට නැතිනම් නායකත්වය දෙනවා කියලා අපි කතා කරන්නේ. සා මේ රටේ සිටින ඒ පාලනය කරන්නා වූ යැයි කියා ගන්නා වූ පැලැන්දිය දැනගත යුතුයි. මේ අවුරුදු
पारिसरिक विनाशय मे रटट तामत्म महा मोड विदियट महा बोलंद विदियट मे रटे तीन सेलूम सांपात्तिक विनाशकर दान्नाव मे क्रम वेदे निसा माये मे रटे मिनिसुंटद जीवत्वेला हुस्म हेलल जीवत्वेन बेरे परिसर निर्माणे करल तियेन्ने सै पालक पलंते भूम सुखोपभोगी विदियट इंदला मेरले यनवा හැබැයි අනාගතේ ඉන්න අයට තමයි මේවට මේ විඳවන්න වෙන්නේ මුහුණ දෙන්න වෙන්නේ ඒ නිසා මේ මේ නායකයෝ යයි කියා ගන්නා උදවිය විශේෂයෙන් මේ රටට කරන හානි තාමත් භයානකයි මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ මේක දැනගන්නට ඕන සාමාන්‍ය පුරවැසියෝ තාමත්ම තේරුම් ගන්නට ඕනි කාරණාව තමයි රටේ යම්කිසි නායකත්වයක් දරන්න පුළුවන් සුදුස්ස කවුද මේ පස් පව් දස අකුසල් නොකරන පංචශීල ප්‍රතිපත්ති අනුගමනය කරන අකුරටම බුදුහාමුදුරෝ කියා දුන්නා වූ බුදුමග යන පිරිස් තමයි මේ රටේ නායකත්වය ලබා දෙන්න ඕන. ඉතින් කනගාටු දායක තත්වය තමයි එබදු අය රටේ ඒ මුල් තැනකට නැන්නා රටේ නායකත්වය ලබා දෙන තැනට යොමු කරන්නේ ඒ නිසා සාමාන්‍ය ජනතාවත් තාමත්ම ආත්මార్థකාමී අර පාලකයෝ වගේම නැත්නම් දේශපාලුවෝ වගේම මේ සාමාන්‍ය ජනතාව තාමත්ම අමන මෝඩ මුග්ධ වැඩ කරන පිරිස තමයි අපේ රටේ ඉන්නේ තමන්ගේ වාසිය තමන් ගැන පමණයි තමන්ගේ පවුල් සංස්ථාව ගත්තා තමන්ගේ දුව දරුවෝ තමන්ගේ මේ ගෙවතු සීමාව පමණයි මහපාරේ යනකොට මහපාරේ හැමතැනම විසිකනවා प्लास्टिक बोतल शॉपिंग कवर विविध देवल परिसर अहित कर देवल महापारे किसी में कलमना करने नह किसी में मिनिस्सुंगे आचार धर्म पद्धति के जातिया नह इनसा मेरा टे सेट पहाक बगे तमाय सामान्य बुधुहाम दुर में धर्म में वेल दगे ने ए उससे गमन करना जनता मेरा टे सिटी ने सेट पहाक तिंगानी बहुत रे में නොමගේ යන නුසුදුසු ගමනකට යන අර පාලක පැලැන්තිය වගේම සාමාන්‍ය ජනතාව පවා ඉතාමත්ම මෝඩ ගමන යන තත්ත්වයට පාර කපාගෙන ඉවරයි ඒ හේතුව නිසා නුදුරු අනාගතයේදී හොඳට මතක තියාගත යුතුයි මේ රටේ ඒ නොමනා ක්‍රියා කරන ධර්මයට පටහැනිව අධර්මවාදීව යන මිනිස්සු දැනගත යුතුයි ඔබටත් අර ඇමරිකාවට සිද්ධ වෙච්ච මේ මේ දැන් සිද්ධ වෙන මේ දඹදිව තලය නැත්නම් ඉන්දියාව ඉන්දියාවට මේ සිද්ධ වෙලා තියෙන ඛේද වාචකය වගේම තත්වයට අපේ මිනිස්සුන්ටපත් වෙන්න වෙනවා මෙරි මෙරි වැටෙන්න කිසිම සෞඛ්‍ය පහසුකම නොමැතිව බෙහෙත හේත නැතුව මුළු පවුල් පිටින් මිය යන යුගය ඔබ විහිම නිර්මාණය කළ ඉවරයි එදාට කෑ ගැහුවට අල්ලා දෙවියන්ට කිව්වට නබි නායකතුමාට කිව්වට ජේසුස් වහන්සේට කිව්වට දෙවියන්ට කිව්වට බුදුහාමුදුරන්ගේ නම සඳහන් කර අනේ බුදුහාමුදුරුවනේ අනේ මගේ අම්මේ අනේ මගේ තාත්තේ අපේ පවුල් බේරගන්න මොකද්ද මේ වෙන්නේ වගේ මහා බොළඳ කතා කිය කිය කෑ ගහ ගහ අඬ අඬ හිටියට පල සිද්ධ නොවන බව හොඳට මතක තියාගන්නට ඕන මේ වගේ විපත් එනකොට මිනිස්සු සානුකම්පාවේ යුතු වැඩි වැඩියෙන් බුදුහාමුදුරන්ගේ දහම් බැඳ ගන්න එපැය ඈ බුදුහාමුදුරන්ගේ ධර්මයට එන්න එපැය බණ භාවනා කරන්න එපැය බණ අහන්නට එපැය අද මේ බක්මස පුරපසලොස්සක් බොහෝ දවස් වල පවා බලන්න පන්සල් ඔක්කොම හිස් බණ අහන්නේ සීලාදී ගුණධර්ම පුරන්නේ භාවනාවකේ දෙන්නේ නැහැ ධර්මය අහන්නේ ඔහේ ඔහේ නොමනා ලෝකයේ කියන්නේ එනිසා ඒ පැත්ත හැදීම සඳහා සිව්වන පිරිසම මේකට අනුබල දීලා ඉවරයි. සයි සිව්වන පිරිසම මේ මෝඩ අමන ගමන යන නිසා මේ රට ඉතාමත්ම කනගාටුදායක තත්වයකට වැඩි ඈතක නොගොස් තාමත්ම ළඟ ආසන්නයේ දිනයකදීම මේ මහා ඛේද වාචකයට මුහුණ දෙන්න වෙනවමයි පොදුවේ කාට. එතනද මේ පුණ්‍යවන්තයෝ සහ පින්වන්තයෝ සහ අකුසලවන්තයෝ කීයේ තෝරා බේරගන්න බෑ
පොදුවේ හැමෝටම මුහුණ දෙන්න වෙනවා ඒ සමස්ත පෞකාර මිනිස්සු කරනු ලබන මේ ක්‍රියාදාමය නිසා සම් ශේෂ්‍ය මතක් කළ යුතුයි දැන් මේ කාලේ වෙනකොට වැඩි වැඩි මිනිස්සු දහමට නැඹුරු වෙන්නට ඕන අල්පේච්ඡතාවයට යොමු වෙන්නට ඕන ධාර්මිකතාවයට යොමු වෙන්නට ඕන අර පස්පව් දස කුසල් ආදීන් බැහැර වෙන්නට ඕන පංචශීලමේ ප්‍රතිපත්තියට එන්නට ඕන ඒ වගේම තමයි මේ ගොවිතැනට මුල් තැනක් දෙන්නට ඕන කන්න බොන්න ඒ වසවිස වෙනුවට සබා දහමින් අපිට උරුම වෙලා තිබෙන ස්වභාවික ආහාර වේලා ඒ වගේ මේ සඳහා අපිට සබා දහමින් උරුම වෙච්ච ආහාර වේලා ගන්න හුරු වෙන්නට ඕන ඒ සඳහා අපිට පොහොර ආදිය අපිට හදා ගන්නට පුළුවන් අපි ඉස්සර පොහොර උනේ ලිපෙන් ගන්න අලු ටික අඟුරු ටික ඒ වගේම තමයි අපිට ගොම ටික ඒ වගේම මහා පොළොවෙන්ම නිස්පාදිත වෙලා තියෙන හුඹස් වල මැටි ටික කිරි මැටි ටික මේවා තමයි අපි පොහොර උනේ ඒ පොහොර නිස්පාදනය කරන අමුතුවෙන් අපිට කවුරුත් ඕනේ නැහැ ජීවීන් ඉන්නව මහා පොළොවේ ගැඳිවිලා කියන්නේ පොහොර නිස්පාදනය කර දෙනු ලබන සතේ අර විවිධ සමාගම් බහුජාත සමාගම් වලින් ගෙනෙන ප්‍රමිනාශක නිසා විවිධ වසවිස අඩංගු පොහොර ජාති නිසා ඒ ගැඳිවිල්ල මැරිලා ගිහිල්ලා ඒ වගේ ගෙම්බා ඒ මැරිලා ගිහිල්ලා සමේ සබාදහමෙම අපිට පොහොර නිස්පාදනය කර දෙනු ලබන සිරුම් සතුන් ටික මැරිලා ගිහිල්ලා ඉතින් ඒක නිසා අපිටම ආවේනික වෙච්ච ගෙවතුවකා හදාගෙන ආහාර නිස්පාදනය කරගෙන ඒ ගොවිතැනට නිවැසි කවුරු හුරු වීම තාමත්මත්ය අවශ්‍යයි ඒ නිසා මේ කාලේ මොකද අවුරුද්දකට කන්න බොන්න උමනා කරන අය අතීතයේ මිනිස්සු තමන්ගේ ගෙවත් ඒව නිර්මාණය කරගත්තා නිස්පාදනය කරගත්තා ඉතින් ඒ වගේ දැන් කරන්න තිබෙන්නේ ඒ ක්‍රමවේද තමයි මේ අද තණ්හාවට යන්නේ නැතුව මුල් ලෝකේ මාක්‍රමණය කරගන්නට ඕන මම මේ අභ්‍යවකාශයේ සසාරා යන්නට ඕනේ කියන මේ සුරංගනා ලෝකවලින් බැහැර වෙලා මේ පරිසරයේ නැසන සබා දහම නැසන ක්‍රියාවලියෙන් බැහැර වෙන්නට ඕන රටේ ඉහළම අය මේවෙන් අයින් වෙන්නට ඕන සා රාජ්‍ය නායකයෝ දැනගත යුතුයි මේ කාල වෙනකොට එක එක බහුවිකාර දොඩ දොඩා මාධ්‍ය හමු තියතියා එකේ මේ නොමනා ක්‍රියා කරන්න නැතුව තාමත් අර අතීතයේ අපේ රට තිබුණු සුන්දර තැන ගැන හිතලා ජන විඥානයේ තුලේ සුන්දරත්වයේ හොඳ මානසිකත්වය ගොඩ නැගුණා මේ පරිසරයේ දිහා බලලා ගොවිතැනට මුල් තැනක් දෙන ක්‍රමවේදයට පහසුකම් ටික සපයා දෙන්නට ඕන සිසිල් වතුර ටික ඒ සඳහා ඉඩකඩම් ටික ඒ සඳහා සබා දහමට ආවේනික වෙච්ච පොහොර ටික ලබා දීම සිද්ධ කළොත් මිනිස්සු මේ බලා ඉදදී මැරිලා වැටෙන යුගේ නැති වෙලා යනවා ස කරුණාවේ යුතුයමා සිහිපත් කරන්නට කැමැති රට පාලනය කරනවා කියන මේ පිරිසට නඩේට ඔබ හැම කෙනාකම මේ දැන් අද අපි දන්නවා හැමතැනකින්ම අපිට වාර්තා වෙනවා ඒ වගේම එක එක ආයතන වලින් අපිට ඒ ප්‍රධානින් සිහිපත් කරලා තිබෙනවා ලිඛිත මේ වශයෙන් අපිට සඳහන් කරලා තිබෙනවා තාමත්ම දුර්දාන්ත පාලන ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේ පාලකයෝයයි කියා ගන්නා වූ පිරිස වැරදි ක්‍රම රටාවක් තුල තමයි මේ රටට නායකත්වය ලබා දෙන්නේ ඒ නිසා ඒ ඇත්තෝ තාමත් ඉක්මනින් සකස් වෙන්නට ඕන වෙනස් වෙන්නට ඕන මේ අදි තණ්හාවට ගිහිල්ලා තාමත් මේ බහුවිකාර කරන පැතිවලින් අයින් වෙලා ආත්මාර්ථයෙන් අයින් වෙලා පරාර්ථකාමීත්වයට යොමු වෙලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියන එක මතක් කරනවා සමි කොරෝනා වෛරස් වසංගතයට කිසිදු බේත හේත නැහැ తాවකාලික මේ වශයෙන් එන්නත් ලබා දීලා ඒ තුලින් මේ මිනිස් ශරීරයේ තියෙන තවත් මේ අපේ ආයු ප්‍රමාණයක් තිබෙනවා නම් ඒව අඩු කරලා විශේෂයෙන් මේ ශරීර අභ්‍යන්තර තව රෝග ගන්නව හට ගන්නව ක්‍රමවේද හදන්න නැතුව සබා දහමට අනුගත වෙච්ච බුදුහාමුදුරන්ගේ දහමට සමීප වෙලා උන්වහන්සේ පෙන්වා දුන්නු මේ චිත්ත පාරිශුද්ධය දිනු කරගෙන යන ක්‍රම රටා ඔස්සේ ගමන් කළොත් පමණයි බුද්ධාවාදයට මුල් තැනක් දුන්නොත් පමණයි මේ රටට
මේ භයානක රෝගාබාධ වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන් වාතාවරණය උදා වෙන්නේ. සකරුණාමෙන් යුතුව මට විශේෂයෙන් මතක් කරන් තියෙන්නේ සියලු මාසියාතික රටවල් වල සිටින ඒ පාලකයන්ට අපි මේ පාලකයෝ කියන වචන මේ වර්තමානයේ භාවිතා වෙන්නේ මේ පාලකයන්ට නැතිනම් නායකයන්ට රට කරවන රටට නායකත්වය ලබා දෙන. වගේම ශ්‍රී ලංකා රජයට කියන්නට කැමති ඔබ හැම දිනම මේ ලෝකයේ පහළ වෙච්ච තාමත්ම දාර්ශනික එවගේම හොඳ යහපත් මතයක් තිබුණු තුන්කල්හි දක්නා නුවණක් තිබුණු බවත් ගෞතම තථාගත බුදුපියාණන් වහන්සේ මතක් කළා. රට පාලනය කරන්න ඕන ක්‍රමවේදය, ඒ රටට නායකත්වයක් දෙන්න ඕන ක්‍රමවේදය, රටේ ජීවත් වෙන පුරවැසියන්ට තමන් විසින් සම්පාදනය කර දිය යුතු ක්‍රමවේද ටික, ආහාර පාන, ඒ වගේම ඒ මූලික පහසුකම් ටික, ජටිතල පහසුකම් ටික සපයා දෙන ක්‍රමවේද වහන්සේගේ දහම තුල තිබෙනවා. ඒවා කියවලා බලලා සොයලා ඒ වෙනුවෙන් අප කැප වුණොත් පමණයි තව අවුරුදු 100 හෝ 200 හෝ මේ කාල පරිච්ඡේදයක් මේ මිහිමත මේ සත්වයාට ජීවත් වෙන්න පුළුවන්කම උදා වෙන්නේ. හැබැයි ඒව පැත්තකට දාලා තමන්ගේ මේ මෝඩ අදහස් එක්කලා මේ තාක්ෂණය යයි කියා ගන්නා වූ පැතිකඩ ඔස්සේ ගමන් කළොත් මිනිස්සුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 10ට බහිනවා පමණක් නෙවෙයි, මිනිස්සු ඊට පෙරාතුව සාමූහික මේ අවස්යෙන් සහමුලින්ම විනාශ ස්වභාවයට පත්වීම අතළඟයි කියන එක විශේෂයෙන් මතක් කරනවා. සා වැඩි වැඩියෙන් අපේ සත්පුරුෂ පින්නතුන්ට නම් මම මේ දේ කියන්නට අවශ්‍ය නැහැ. ඇත්තෝ කවුරුත් ඒ දහම තුල ඉඳගෙන වැඩ කරන පිරිස, ඒ වගේම මේ නොමග යන මෝහාන්ධකාරයේ සිටින පවිතු අදහස් ඇතිව වැඩ කරන ජනේ ජනතාවටයි මගේ මේ අවවාදය. ඔබ ඉන්නා තැන වැරදි, ඒ වැරදි තැනින් මිදහස් වෙලා බුදුහාමුදුරෝ කියා දුන්නු බුදු මඟ ඔස්සේ ගමන් කරමින් මේ රට පාලනය කරන්නටත්, ඒ රටට නායකත්වය ලබා දෙන්නට විශේෂයෙන් මේ ලංකා රජයට මා කියන්නට කැමැති රජයේ ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ඇතුළු සියලුම පාලක පැලැන්තිට කියන්නට කැමැති ඔබ හැම දෙනාම කරන්නේ බරපතල වරදක්. ඒ බරපතල වරද නිසා වෙම්මයි මේ රටට මේ වගේ මහා භයානක වසංගත යොමු වෙන්නේ, ගොදුරු වෙන්නේ. සමේවේ නිදහස් වීම සඳහා බුදුදහමට අනුගත වෙච්ච ක්‍රමවේදයකට ඉතා ඉක්මනින්ම යොමු වෙන්නට කියන එක මා විශේෂයෙන්ම සිව්වනක් පිරිස උදෙසාම කියන්නට කැමැතියි. ඉතින් ඒ නිසා ඒ වෙනස් වීම පදනම් කරගෙන මේ ආධ්‍යාත්මික නායකත්වයෙන් යුතු ස්වාමින් වහන්සේලා ටික ඒකරාශී කරගෙන, ඒ වගේ මේ සඳහා සිව්වන පිරිසම ලං කරගෙන මේ පිළිබඳව සාකච්ඡාව පවත්වලා විශේෂයෙන් අපි බෞද්ධ සංවිධානය විදියට අපේ යෝජනාවලිය යෝජනා සිය ගාන අපි ඉදිරිපත් කරලා තියෙන ලංකා රජයට, ඒ වගේ මේ රජයේ ප්‍රධාන ආයතන වලට. ඉතින් ඒවා මා හිතන්නේ තුට්ටු දෙකට ගණන් අරගෙන අද නැහැ, ඒව ක්‍රියාත්මක කරන පාට නැහැ. බොරුවට ඒවට ප්‍රශස්ති ගායනා කරමින් ස්තුතිය පළ කරමින් ඉවරම මිස ඒව ක්‍රියාත්මක කරන ක්‍රමවේද නම් අපිට අහන්න දකින්නට නැහැ. සමන් යෝජනා කරන්න කැමැති මේ සිළුම ඒ යහපත් සිවුවන පිරිසම එකතු කරලා සාකච්ඡා කරලා නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය හදලා මේ රටට යහපත සෞභාග්‍ය උදා වෙන ක්‍රමය නිර්මාණය කරන්නට ඔබ හැම දිනාටම දෙසොයන් යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි අදහස් දැක්වීම මින් සමාප්ත කරනවා. මේ ශ්‍රවණය කරලා මානසික චින්තනයේ වෙනස ඇති කරගෙන ප්‍රබුද්ධ ලෝකයක් කරා ගමන් කරන්නට ඔබ හැම දිනාටම අධිෂ්ඨානය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෑම දිනාටම තෙරුවන් සරණින් නිරෝගී භාවය සැලසේවා. රටට මේ ඇති වෙලා තියෙන මහා භයානක උවදුර දුරු වෙලා තථාගත දහමේ සුවයෙන් සමදයක්ම ඒක නිවාරණය වෙලා ශාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මා නිහඬ වෙනවා. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.